ඕගේ මිස්. ඩවි මමගේ උපරිමේ උත්සා කරල බලන්න. ඕගේ මිස්. ඩවි ඕගේ මොකද කියන්නේ? මේ වැඩේ කාලා තියෙන්නේ මේ ඩීඩ් එක කරපු මනුස්සයා. ඒ මනුස්සයා දැනගන්න ඕනේ මේ වගේ හරියට හොයලා බලන්න. අක්කර 10 ඉඩමක් කියන්නේ පොඩි ඉඩමක් නෙවෙයි මිස්සකෙමි. කොමාර මිස් ඩර්වින් මට කිව්වා හොඳ ලෝයර් කෙනෙක් හොයලා දෙන්න කියලා. ඔන්න මම හොඳ ලෝයර් කෙනෙක් හොයලා දුන්නා. දැන් ඒ ලෝයර්ට ඒවා ටික ඔක්කොම බාරයි. අපි බලමුකෝ මොන හරි කරන්. රුබන් මට ඔයා වාගේ බැංක් ඩීටේල්ස් එක දෙන්න. මම අර කෑෂ් ට්‍රාන්ස්ෆර් කරන්න. හරි. ඒ මොකටද? මේ වැඩේට. නෑ නෑ මිස් කෙවින්. සල්ලි බා. අපි ඉස්සෙල්ලා මේ වැඩේ කරමුකෝ. ඔක්කොටම කලින් හොයලා බලන්න ඕනේ මේ වැඩේ කරන්න පුළුවන් කියලා. නෑ රුක්මන්. ඔයාට මේක කරන්නම වෙනවා. ඒ වගේම මට ෂුව ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් රුක්මන්. හේමක මං අර අන්තිම පාට කියන්නේ ආපහු ඔය ගෑනිව මේ ගෙදරට ගේන්න බෑ. එයාට යාගේ අම්මත් එක්කම ඉන්න කියන්න. අපි දීපු සල්ලි සේරම ආපහු ගන්න. හරිද? ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ? ඊට පස්සේ මං වගේ හොඳ ඩීසන් ගර්ල් කෙනෙක් අපි හොයාගමු. මං නම් කියන්නේ අපි ඉන්ටර්විව් එකක් තියලා හොයාගමු. හරිනේ. ඉන්ටර්විව් කරලා ගන්න තරම් ඔයා වගේ අය මේ රටේ ඉන්නවා කියලා දුවා හිතාගෙන ඉන්නේ. ඉතින් හොයාගන්න පුළුවන්. දැන් ලැම්බර්ට්ලා ඔය පින්කි කියන ගර්ව හොයාගත්තේ මුළු ලංකාවේ ඉන්න ඔක්කොමල්ලව බලලා නෙවෙයිනේ. එතකොට ලංකාවේ ඉන්න ඔක්කොම ගර්ල්ස්ව බලලා හොයාගත්තොත් අපිට ඉන්ටර්විව් එකක් තියන්න පුළුවන්. මම වගේ ගැළම කීප දෙනෙක් හොයාගන්න පුළුවන්. හරිනේ. ඩූ යූ හියර් යෝර්සෙල්ෆ්? ඔයා ඔය කියන තරම් ආවෙ කියන දේ සිම්පල් නෑ හරිනේ. ඒක කරන්න අමාරුයි. අනිතක මේ රටේම ඉන්න ගැහණු ළමයි බලන්න ඔයා හිතන්නේ අවුරුදු කීයක් යයිද? ඈ අවුරුදු කීයක් ගියත් ආපහු ඒ ගර්ල්ව නම් මේ ගෙදරට ගේන්න එපා හේමක. දැක්කනේ යාගේ අම්මා කෑ ගහපු කැත. පොලිසියටත් කෑ ගහනවා. බය නැද්ද මන් දන්නේ. හරි නීතින් ඒ මනුස්සයටත් වැරද්දක් කියන්න බෑනේ. යාගේ පැත්තෙන් බැලුවම එයාත් සාධාරණයි. ද එයා හිතාගෙන ඉන්නේ ඔයා එයාගේ දුව කියලා. ඉතින් ඔයාට තියෙන ආදරයට ඒ මනුස්සයා කරන්න පුළුවන් හැම දෙම කරනවා ඔයාව එයා ළඟට ගන්න. ඉතින් හේමක මං යාගේ දුව නෙවෙයිනේ. අපෝ ඒගොල්ලොත් එක්ක බලද්දි නම් අපේ මමීලා කොච්චර හොඳයිද කියලා හිතෙනවා. කොමත් ඔය දුප්පත් මිනිස්සුන්ගේ කිසිම ඩිසිප්ලින් එකක් නැහැ. හරිනේ. මේ රටේ හැම මිනිස්සයම එක විදිහ නෙවෙයි ඉතින්. අනිත් එක ඉතින් මේ දුප්පත් වුණා කියලා මිනිස්සු එහෙම නරක් වෙන්නෙත් නැහැ. අර දැක්කද මෙච්චර දෙයක් වෙලත් ඔයාට තාම ඒ ගෑණිව හොඳයි. මං කියන්නද ඔයා යාව ඔයාගේ කාමරේට ගෙනලා තියාගන්න. මං යන්නම්. කොමත් ඉතින් මම රට හිටපු දවස් ටිකේ ඔයා යාගේ කාමරේනේ හිටියේ. මං කියන්නද ඔයා ඒ ගර්ල්ව විතරක් නෙමෙයි යාගේ අම්මවත් ගෙනල්ලා මේ ගෙදර තියාගන්න. එතකොට හොඳයි. එයාටත් හොඳයි, ඔයාටත් හොඳයි, යාගේ අම්මටත් හොඳයි. Real Glow එක මතු කරයි. ඔයාගේ Real Glow එක පෙන්වන්න. Pond's Bright Beauty Face Wash. නැවුම් සුවඳින් පිරි නවරින් වෙළඳපොලේ අටුම නිලකට සුවඳවත් තේරීමක් smart ඉදිරියක්. Now Rexona Sports Defense 72 hours odor protection සමගින් පිරිමින් සදහාමයි.
පුංචි මොකද මේ? අනේ සදෝමට පිස්සු නෑ මං. අර පිස්සු ගෑණිය කියලා මාව පැන්නුවා. කවුද පැන්නුවේ? මගේ දරුවා. ඔහු කිව්වා මට පිස්සු කියලා. පොලිසියට ඒක පිළිගත්තා. ඒ බං. පිකි මට මෙහෙම කරන්නේ. මොකද උනේ කියන්නකෝ? අර පොලිසියට ගියා. පොලිසියට ගිහලා කිව්වා. මගේ කෙල්ල පැහැරගෙන හංගගෙන ඉන්නවා කියලා. තර්ජනය කළා. ඒකගේ හිත වෙනස් කරලා කියලා. ඊට පස්සේ පොලිසිය මාව චිප් එක දාගෙන උන්ගේ ගෙදරට එක්කන් ගියා. ඊට පස්සේ? ඊට පස්සේ පොලිසිය උන්ගේ ප්‍රශ්න කළා. පින්කි මට බැල්ලියෙකුට වගේ සැලකුවේ බං. ඇයි බං? ඇයි බං? පින්කි මට මෙහෙම කරන්නේ? ඇයි බං? අම්මට මෙහෙම කරන්නේ? අනේ මන් දන්නේ නැහැ අනේ මේ වෙන දේවල්. මට නම් හිතා ගන්නවත් බෑ. ඇයි බං? පින්කි අම්මට මෙහෙම කරන්නේ? ඉතින් ඊට පස්සේ මොකද උනේ? කියන්න පුළුවන් හැම විදියකින්ම කිව්වා බං. අඬලා කිව්වා. කෑ ගහලා කිව්වා. ඊට පස්සේ මොබඩ කෝ ටිකක් එළියටලා ඉන්න කියලා. ඊට පස්සේ මාව ආපහු ගෙන්නලා උඹට ID කාඩ් පෙන්නුවා. පාස්පෝර්ට් පෙන්නුවා. අනම්බල ඔක්කොම පෙන්නුවා බං. එහෙනම් ඉතින් හරිනේ? මොනවාද බං හරි? ඒකක්වත් පින්කිගේ නෙමෙයි. ඒවයි තියෙන්නේ මේ හරිණි ජයසූරිය කියලා නමක්. මොකද්ද? ඔව්. උපෙන සාතිකේ විවාහ සාතිකේ. ඒ ඔක්කොම තියෙන්නේ බම් මේ හරිණිද මොකද්ද කියලා නමක්. ඒක බෙන්දර පස්සේ තමයිලු. ওই ජයසූරිය කියලා නම වැටුනේ. ඒක මාර කතාවක් නේ. එතකොට පින්කි නෙවෙයිද? පින්කි නොවෙන්නේ කොහොමද බා? මගේ කෙල්ල මට අඳුර ගන්න බැරිද? උන් ඔක්කොම කරාඩි බොරුවා. ඉතින් උඹත් දැස් දෙකම දැක්කනේ. ඌ ඉතින් ඒ පින්කි නම් තමයි. මට තේරෙන්නේ නෑ බං. උඹ ඔක්කොම කියන්නේ මට පිස්සු කියලා. උඹට පිස්සු අද්දනවා. දේවි මොකක් කර හිං කොන්නක් කරේ? අර බලනවකරක කියන කියවිල්ල. මේ නෝ මෙතනට බලනව ෂේප් එක. අර දක්ක අපිට මොකටද සමන් අනුන්ගේ දේවල්? ඒ මිනිස්සු එන්නේ නැහනේ අපේ දේවල් හොයන්න. දැන් ඔයා දන්නවද මේ මිනිස්සු අපේ දේවල් හොයනවද නැද්ද කියලා? අපි මේ උන් ගැන හොයනවා වගේ වුණොත් ඉතින් ඉඳගෙන අපි ගැන හොයනවා ඇති. උන් දන්නේ අපි උන් ගැන හොයනවා කියලා. අපි දන්නේ උන් අපි ගැන හොයනවා කියලා. අපි ගන්න එපා. මන්නම් ඕ හොයන්න යන්නේ. හරි හරි. ඒ දැන් ඒවේ වැඩක් නැහැ. ගිහිල්ලා පොඩ්ඩක් නිකන් බලාගෙන ඉන්නකෝ කොහොමද තත්ති කියලා. මොනවද ඉතින් බලන්නේ? බලන්න කියන්නේ ඇයිද කියන්නේ? දැන් සිය පාරක් විතර කිව්වේ කලබලෙන් ආව මොනවාද කියෝගෙන ගියා. අදත් කලබල, ඊයේත් කලබල. පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ආයිතින් අහනවා. පොඩ්ඩක් ගිහිල්ලා ඒගොල්ලෝත් එක්ක කතා කරලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. අසල්වාසියෝනේ කොච්චරවත් බලන්න එපැයි. ඔයාටත් මේ ළඟකද ඉඳලා ගෑනු ගැන පුදුම අමාරුවනේ තියෙන්නේ. පාරමුණ හත්තලා අමද්දි කියවන්න එන්නේ. කියවන්න ඉතින් කියවන්න ඕනේවා. සූදා. 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 ඇයි ඇයි තාත්ති කෑ ගන්නේ? මේ මුල් වෙදාර පැත්තේ නීල පොඩ උරුදා බලන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කොහෙද? මේ සීලාගේ දර බා. පොඩ්ඩක් ගිහින් බලාගෙන ඉන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මට නම් සෙට් වෙන්නේ නෑ දාත්‍ය ඔය සීන්. මක් ජීවත් වෙයි සෙට් වෙන්නේ නැති. මුටාර කෙල්ල එහෙම යනකොට මුවා වගේ බෙල්ල දික් කරගෙන බලාගෙන ඉන්න පුළුවා. ඈ මම පොඩ්ඩක් ගිහින් බලහන් කිව්වම තමයි බැරි උඹට. ඉන්නවද? යා ඉන්නවද? දෙන්න මට බිත්තිය ලැවෙන්න. යා ඉන්නවද?
කොහොමද බා? කොසුදු අක්කා. තවමට ගියා. තවමට? ඇයි? කඩේට බඩු ගේන්න. ශාන්තත් ගියාද බා? ඕ දෙන්නත් එක්කම තමයි ගියේ. නී? අර ලැම්බට ආවා ගන්න වැඩි කොහොමද බා? මොන? ලැම්බට බං අර සුදු අක්කා කිව්වේ අර හේමක ජයසුරි මහත්තයා ගෙදර ඉන්නේ බං. අර ටයි එකක් දාගෙන හැමතිස්සෙම කඩේට එන්නේ. අනේ මට බෑනේ ඕවා කරන්න. ඕවා කරන්න කියලා අන්තිමට කොහෙට හරි අරන් ගිහලා මරලා දැම්මොත් එහෙම කාට කියන්නද? කිරට හදලා බිරිසට උයලා ෆෝචුන් සෝයා නම් කුළු බඩු පදමට ටෙස්ට් සෝස් ස්කුයිසි බල් බොටල් එක කිස්ට් ස්කුයිසි බඩි අනර්ගතම සෝස් රස පෙළ හැමදාම රුපියල් ලක්ෂයක් දිනා ගන්න මෙඩෝලි කැෂ් බොනන්සා හැමදාම ජයග්‍රාහකයන් දෙදෙනෙක් ලිප්ටන් යෙලෝ ලේබල් අනකි රසයයි නැවුම් සුවඳයි. බලාගෙන ඉන්නේ බරුටි ගන්න උදව් කරපන් ඇවිල්ලා. දැන් දාමි. ටිකක් කලාව බලන්නකෝ බෝධියයි. මේ තොග කඩවල් වල බඩුත් මේ සිල්ලර බඩු කඩවල් වල ගණන්මයි. ඉතින් ඒ ගණන් වලට බඩු ගෙනල්ල කොහමද මිනිසුන්ට විකුණන්නේ? දැන් හැමදේම ගණන්නේ බං. මොනවද බං ලාභෙට දැන් තියෙන්නේ? ඒත් මිනිස්සු බැන බැන හරි බඩු ගන්නෝ. ඉතින් බං මිනිස්සු බඩු ගන්නෙපෑ. නැත්තම් කොහමද කන්නේ? කාලේ ඉඳපෑ මොනව කරන්න? කන්නේ? මිනිස්සු කන්නේ උලා කන්නේ උලා. දැන් පවුල් කීයක් ලංකාවේ බං බඩගින්න ඉන්නවද බං? කවුද හොයන්නේ ඔව? මාර මහන්සියක් තියෙන. අමිලා! අමිලා මට වතුරයක් ගේන්න. ශාන්ති මට තේකක් දාපන්කො. තේ තුනම දා. මේ මං අමිලගෙන් අහපු ලැම්බට බා ගන්න වැඩි. ඉතින් මොකද කියන්නේ? බෑ කිව්වේ. මේ ලැම්බට බා ගන්න එක කෙසේ වෙතත් අර ගෑණිම බා ගන්න මොකක් හරි ක්‍රමයක් හොයා ගන්න වෙයි බෝධියයි. දැන් ඉදා අපි අර කතා කරගත දේවල් එක්ක බලනකොට අපි වත්තඩංගුට එරන් රිමාන්ඩ් කරන්න තව හේතු තියෙනවා. කොහොමද බං බාන්නේ? ඉන්න තැනක්වත් දන්නේ නැතුව. හැබැයි මේ මං ඉදා අර නොම්බර ලියාගත්තා වගේ මතකයි කොහේ හරි මේ හෙව්ව හෙව්ව එක නෑනේ බං. තව ටිකක් බලන්න ඕන. ඉතින් ලැම්බර්ට් ඒ ගර්ල් ඔයත් එක්ක ගියේ චූටි අවල්ල ගන්නනේ. එයා මොකටද චූටියත් එක්ක පැනලා ගියේ? දැන් කොහොමද ওই මිනිස්සුන් අල්ලගන්නේ? මොකද කකුල? හරි ඉතින් ඔයාගේ කකුල ඇඹරුණාට අනිත් මිනිස්සුන්ගේ කකුල් හොඳට තියෙනවනේ. අනේ ලැම්බර්ට් මේ ඕවනම් මට කියන්න එපා. කොහොම හරි මේ මිනිස්සුන්ව හොයාගන්නවා. දැන් අපි මෙහෙට වෙලා මෙහෙම ඉන්න එක රිස්ක් එකක් නේ ලැම්බර්ට්. එහෙනම් කොහොම හරි හොයාගන්න ඔය දෙන්නව. හරි හරි හරි. ලැම්බර්ට් නේද කතා කරේ? ඔව් මේ මිනිස්සු මේ චූටියව හොයන්න ගිහලා මේ පින්කේවත් නැති කරගෙනනේ. නැති කරගෙන කියන්නේ? මේ චූටියව හොයාගෙන මිනිහා වල්ලන්න යනකොට මේ පින්කි චූටියත් එක්ක එකතු වෙලා මේ පැනලා ගිහලා ඔන්න කැලේකට පැනලා අතුරු දහන් වුණා. කෙල්ල මහ කපටි කෙල්ලේ කේමක. ඔය යන්නේ ඇත්තේ පැනලා යන්න හිතාගෙනම තමයි. නෑ ඒක නම් ඉතින් එහෙම අපට හරියටම කියන්න බෑනේ නේ. නෑ නෑ එහෙම තමයි. බලමුකෝ බලමුකෝ. නෑ ලැම්බර්ට් කිව්වා කොමාරි දෙන්නව අල්ල ගන්නවා කියලා. ඔබේ නිවසට කාර්යාලයට ආකර්ෂණීය පෙනුමක් G-Flow 77 2 384 685. Dialogo group plan හදලා දෙන අලුත්ම ගෙදරට Wi-Fi social plan සහ YouTube plan අදම activate කරගන්න. Genuine Japan Motor Oil නම් Toyota Genuine Motor Oil විතරමයි. Estimo double wash bag ගන්න 50ක් අඩු ග්‍රෑම් 50ක් වැඩි 10 ග්‍රෑම් 450ක් රුපියල් 780යි. අඩුම මිලක් අත්විඳින්න අපි කවදාද කීල්ස් යමු.
මාගයින තුළි කියා විතර අපේක මිටි කරපු ගුරුල්ල වගේ දීවේ. මු බැල්ම දන්නර ඇවිල්ලන්න අලුත් කෙල්ලට. ඔයා ළමයවත් නරක් කරනවා. මොකෙ මොනව නරක් වෙන්නත් දේවි මූ දන්න නරක් කළා හොඳරම ඉවරයි. නෑ මං කියන්නේ. එක එක උපදූප හොයන් කියලා ළමයට කියන එක. ඌ කරන්නේ ඔය 365 දවසෙම උපදූප බලන එක තමයි ඉතින්. ඒ ළමයා කොහෙද උපදූප බලන්නේ? ඔයා අනේ උපදූප හොයන්නේ. මොයි ෆෝන් එක දිහා බලගෙන දවස් 30ම කරන්නේත් උපදූප බලන එක තමයි ඉතින්. ටීවී එකක් දැම්මත් උපදූප, රේඩියෝ එක දැම්මත් උපදූප. ඈ ඔය YouTube කාරයෝ කියන්නේත් උපදූප. Facebook එකේත් උපදූප. පත්‍රවලත් උපදූප. හැම තැනම උපදූප. මුළු රටේම උපදූප තමයි ඉතින්. නිලිය මන්ත්‍රී සමග ගියතම් මාට්ටු. රියදුරු සියල්ල වමාරයි. අම්මට සිරිනේ. ඈ මං කියන්නේ ඒ උපදූප ගැන නෙමෙයි යන්නේ. ළමයාව සුබාලගේ ගෙදෙට්ට යවපු එක ගැන. ඌට එහෙම හිම් බයින් ප්‍රශ්නයක් නෑ. අර පේන්න සුපිරියට මුවා වගේ බෙල්ල දික් කර කර උපදූප හොයනේදී. මොනවද දැන් ඇත්තටම ඔයාලට දැනගන්න ඕනේ? හලෝ? හලෝ? ඇන්න. ඒ ඔහොම බලන් ඉන්නේ උඹත් වරෙන් කමං? වරෙන් දියමු ගහන්න. මොන කෙහෙල් වංගලකටද අනේතන්ට ආවේ? දැන් තරපුර ගාව දින්නේ. කොච්චර කෑ ගහන කකුල කැඩලා නැහනේ. මේ යකෝ කකුල කැන්නොත් විතර කෑ ගහන්න ඕනේ. කටා හිටපන්. ආ